ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. ඔබ සියලු දෙනා දන්නවා අපේ රටේ ලක්ෂ 80කට ආසන්න ජනතාවක් රැකියාවල නියුතු වෙනවා. ඒ ලක්ෂ 80කට ආසන්න ජනතාවගෙන් ලක්ෂ 14ක වගේ පිරිසක් රාජ්‍ය සේවයේ නියුතු වෙලා ඉන්නවා. 175,000ක වගේ පිරිසක් වතු කම්කරුවන් විදිහට මේ ආදායමක් ලබනවා. ඊළඟට ඉතුරු ලක්ෂ 64ම රැකියාවල නියුතු වෙලා ඉන්නේ පෞද්ගලික අංශයේ. අපේ රටේ රාජ්‍ය ආයතනවලදී සේවක සේවිකාවන්ට සිද්ධ වෙන වෘත්තීය ගැටලු සඳහා නොයෙකුත් පක්ෂ නියෝජනය කරමින් සහ ස්වාධීනව ඔවුන්ගේ වෘත්තීය ගැටලු වෙනුවෙන් පෙනී සිටීමට නොයෙකුත් සංවිධාන තියෙනවා. හැබැයි අපේ රටේ හරියට ක්‍රියාත්මක වන හරියටම පෞද්ගලික අංශයේ ඉන්න ජනතාව වෙනුවෙන් රැකියාවල නියුතු පුරුෂයන් සහ කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න හරි සංවිධානයක් නොයෙකුත් සංවිධාන තිබ්බත් පිළිගත් සංවිධානයක් මේ අවස්ථාවේ ඇත්තේ නැහැ. විශේෂයෙන් පක්ෂ ගත්තත් පක්ෂවලත් උදාහරණ විදිහට සමහරක් පක්ෂ ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ පවතින ගැටලු වෙනුවෙන් වෘත්තීය සංවිධාන හදාගෙන තිනවා. එක් එක් වෙන වෙනම අරගෙන එක එක ශේෂ්ත්‍රයන් වෙනුවෙන් හදාගත්ත සංවිධාන තියෙනවා. හැබැයි සමස්තයක් ලෙස ගත් කර අර මම කියපු ලක්ෂ 64 වෙනුවෙන් පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න සංවිධානයක් නැහැ. ඉතින් අපේ නායකතුමාට මම පළවෙනිම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කාන්තාවක් විදිහට ඔබ දන්නවා වෘත්තීය සමිති කියන කතාව ඒ වචනේ අහපු ගමන් අපි අහලා තියෙන්නේ. ඉතින් පරණම චරිතයක් විදිහට විවියන් ගුණවර්ධන මැතිණිය තමයි වෘත්තීය සමිති නායිකාවක් විදිහට කටයුතු කරේ. එතනින් එහාට පක්ෂ විපක්ෂ හැම තැනකම වෘත්තීය සමිති වෙනුවෙන් නායිකාවක් එහෙම නැත්නම් සභාපතිනියක් ගොඩක් පක්ෂවල මැලිකමක් දක්වනවා පත්කරන්න. හැබැයි මම සතුටු වෙනවා මගේ සීයා සම සමාජයේ කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිති නායකේ ආච්චි සම සමාජ පක්ෂයේ වෘත්තීය සමිති නායිකාවක් තාත්තගේ පාර්ශවයෙන් තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මහජන පක්ෂෙත් වෘත්තීය සමිති නායකයෙක්. ඉතින් ඔවුන් ජීවිතයේ වෘත්තීය සමිති සමගම ජීවත් වෙච්ච කට්ටිය විදිහට ඒ අත්දැකීම් මම නිරන්තරයෙන් මගේ ඇස් දෙකෙන් දැකලා තිනවා. ඉතින් ඒ නිසාම මම ගිහිල්ලා නායකතුමාගෙන් මම වෘත්තීය සමිති පිළිබඳව විශේෂ කැමැත්තක් දක්වනවා කියලා කිව්වම තමයි ඔහු යෝජනා කරේ එහෙනම් පෞද්ගලික අංශයට අදාළ වෘත්තීය සමිති සම්පූර්ණයෙන්ම බාර අරගෙන මේක හදන්න කියන එක. දැන් මෙතනදී ඇත්තටම අපේ රටේ වැඩි ආදායමක් දේශ නිෂ්පාදනයට වැඩිම ආදායමක් ලබා දෙන පෞද්ගලික අංශයේ සේවය කරන මහත්ම මහත්මීන්. හැබැයි මෙතනදී මම කිසිසේත්ම මගේ උවමනාවක් නැහැ එක පැත්තක් විතරක් ගන්න. ඇත්තම කතන්දරේ මේ රටේ අපි මම යෝජනා කරනවා අපේ කණ්ඩායම විදිහට මම යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා වෘත්තියේ යෙදිලා සිටින කාන්තාවන් සහ පුරුෂයන් වෙනුවෙන් අවම වශයෙන් ඒ අදාළ ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් ඒ අදාළ ඒ කර්මාන්ත හිමියන් එහෙම නැත්නම් ඒ මේ ප්‍රධානීන් විසින් මෙන්න මේ රෙගුලාසි කියලාත් කියනට වඩා මෙන්න මේ අයිති ඒ අදාළ වැඩ කරන ජනතාව වෙනුවෙන් ලබා දිය යුතුයි කියලා අපි මම විශ්වාස කරන සහ පෞද්ගලිකව මම විශ්වාස කරන සහ සමස්තයක් ලෙස ප්‍රධාන පෙළේ මේ වෘත්තීය සමිති නායකයන් විසින් විශ්වාස කරන කොන්දේසි කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා සමහරක් පෞද්ගලික ආයතනවල රැකියා කරන සමහරක් කාන්තාවන් සහ පුරුෂයන්ට තමුන්ට අදාළ කෑම වේල ලබා ගැනීමටත් ඒ ලැබෙන කාලය පවා හරි සීමිතයි. ඒ කියන්නේ එහිඳ අවම වශයෙන් පිළිගත් කාල පරාසය මම කියන්නේ ඉතාමත් මේ බේසික් දේවල් එහෙම නැත්නම් මූලිකම දේවල්. එතකොට ඔවුන්ට උදාහරණයක් විදිහට ලැබිය යුතු මුදල දැන් මම හිතන්නේ දැන් වෙනකොට නිර්ණය කරලා තියෙනවා මේ අවුරුද්ද අවසානයේ ඊළඟ අවුරුද්ද වෙනකොට ලක්ෂ 10ක් වගේ ප්‍රමාණයකට රැකියා අහිමි වෙයි කියලා. එතකොට ඔවුන්ට එතනින් එහාට ඔවුන්ගේ පවුල ආරක්ෂා වෙන්නේ කොහොමද? එතකොට ඒ රැකියා අහිමි වීමත් එක්ක එතනින් එහාට අපේ දරදේශ නිෂ්පාදනයට මොකද වෙන්නේ? ව්‍යාපාරවලට මොකද වෙන්නේ? පුද්ගලයක් විදිහට පුද්ගලයන් තනතන පුද්ගලයන්ට වෙන අපහසුතා මේ හැම දෙය ගැනම අපිට සැලකිල්ලක් දක්වන්න සිද්ධ වෙනවා. එතනින් එහාට ඔබ දන්නවා අපි කතා කරන්න ඇති පැත්තක් තමයි ගෙවල්වල
වැඩ කරන ගෘහ සේවිකාවන්. එතකොට අපි සමහරක්වට දැකලා තියෙන අවුරුදු ගණනාවක් තිස්සේ එකම සේවිකාව අවුරුදු 10ක් 20ක් සමහර නිවාසවල පඩියක්වත් නැතුව වැඩ කරන අවස්ථාවන් තියෙනවා. එතකොට අඩුම ගානේ අපි ගේන්න ඕනේ යම් කිසි විදිහකින් යෝජනා කීපයක්. නිවසක යම් කිසි කාන්තාවක් වැඩ කරනවා නම්, එහෙම නැත්නම් පුරුෂයෙක් වැඩ කරනවා නම් අවම පඩිය මෙන්න මේ විදිහට, එහෙම නැත්නම් එතනින් එහාට ඔවුන්ගේ ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට ඔවුන්ට අපහසුතාවයක් නොවන ආකාරයට කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ, මේ සියලු දේ පිළිබඳව. එතනින් එහාට ක්ලීනින් සර්විසස් වල ඉන්න අපි මේ හිතනවට වඩා ගොඩාක් පරාසයකට මේක යනවා. සේවා සැපයීම් තමයි වැඩිම වශයෙන්ම දැන් 72% වැනි ප්‍රමාණයක් තියෙන්නේ. එතනින් එහාට ගත්තයින් පස්සේ ඇඟලුම් කර්මාන්ත, මේ එතකොට මැණික් කර්මාන්තය, මේ එහා පැත්තෙන් ගත්තයින් පස්සේ නොයෙකුත් විදිහේ කුරුඳු කර්මාන්තය, කියන්නේ අපිට හිතන්න බැරි පරාසයකට මේක යනවා. ඉතින් ඒ නිසා අපේ ලංකාවේ මේ වෙනකොට වැඩිම වශයෙන් ඇඟලුම් කර්මාන්තවල තමයි විශාල අපිට විශාල ආදායමක් ලැබෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ ඇඟලුම් කර්මාන්තවල වගේම අනිකුත් සියලුම ඒ ශේෂ්ත්‍රයන්වලදී ඉන්න ප්‍රධානීන්ව මුණ ගැහෙන්න. ඒ වගේ මම බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායමට උගත් බුද්ධිමත් ප්‍රායෝගික දැනුමක් තියෙන පිරිසක් එක්කහු කරගෙන, ඒ කියන්නේ අපේ දේශපාලනේ තොරව කිසි දේශපාලන පක්ෂවලට ආවේණික වෙච්ච නැති ස්වාධීන පුද්ගලිනුත් මගේ මේ කණ්ඩායමට එක්කහු කරගන්න, එක්කහු කරගෙන ඔවුන්ගෙන් උපදෙස් ලබා ගන්න, ඒ වගේම අලුත් යෝජනා ලබා ගන්න. ඒ වගේම තමයි මගේ බලාපොරොත්තුවක් තියෙනවා පළවෙනි ස්ටෙප් එක විදිහට, මේ පළවෙනි පියවර විදිහට මේ සියලුම කණ්ඩායම්, ඒ කියන්නේ පක්ෂපාත භේදයකින් තොරව මේ ශේෂ්ඨ වලට ගැන හොඳ දැනුම, ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයන් එක්කහු කරගෙන නායකතුමත් එක්ක අපේ පක්ෂයේ වැඩපිළිවෙලත් ඔවුන් එක්ක කතා කරලා ඔවුන්ගේ වැඩපිළිවෙලත් අපි අරගෙන හොඳ වැඩපිළිවෙලකට ඉස්සරහට යන්න. ඉතින් මගේ මම හිතනවා මේක ඇත්තටම ලොකු අභියෝගයක්. මොකද පෞද්ගලික අංශය කියලා කියන්නේ අපි හිතනවට වඩා විශේෂයෙන් ওই බැංකු පද්ධති ගත්තත් හැම පැත්තම අපිට බලන්න වෙනවා. ඒ හැම පැත්තකම තියෙන මම බලාපොරොත්තු වෙන්නේ ඒ අදාළ ප්‍රධානීන් තමුන්ගේ යුතුකම් ඉෂ්ට කරන්නත් ඕනේ, සේවකයන් තමුන්ගේ යුතුකම් ඉෂ්ට කරන්නත් ඕනේ. යුතුකම් ඉෂ්ට නොකර අයිතිවාසිකම් ඉල්ලන්නත් බෑ, අයිතිවාසිකම් දෙන්නේ නැතුව යුතුකම් ඉෂ්ට කරන්නත් බෑ. ඒතර මේ දෙපැත්තටම සාධාරණ වෙන ආකාරයට ප්‍රධානියත් සේවකයාත් අතර තියෙන සම්බන්ධය තවත් ශක්තිමත් කරලා, ඒ වගේම තමයි සේවකයාගෙන් ලැබිය යුතු සේවාව හොඳ ගුණාත්මක භාවයෙන් යුතු සේවාවක් බවට පත් කර ගැනීම තමයි මගේ බලාපොරොත්තුව. මේ අතර මේ සේවිකාවන් අතර ගැබිනි මව්වරුන් ඉන්නවා. ඒ ගැබිනි මව්වරුන්ට මුහුණ දෙන්න වෙන ගැටලු තියෙනවා. එතකොට සමහරක්කට අපි දකිනවා ඒ සේවා ස්ථානවල ගැබිනි මාතාවක නැත්නම් පුංචි දරුවෙකින් අම්ම කෙනෙක්ට ලැබිය යුතු ඒ පහසුකම් ලැබෙනවද නැද්ද කියලා ගැටලු තියෙනවා. එහෙම ලැබෙන ස්ථානක් තියෙනවද නොලැබෙන ස්ථානක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ කාන්තාවන් විතරක්ම මේ මූලික කරගෙන නෙවෙයි මේක දෙපාර්ශ්වයටම වෙනුවෙන්ම නායකත්වයේ මට ලබා දීලා තිනේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හොඳ ගුණාත්මක, ඒ කියන්නේ මේ දකින තැන ගිහිලා කඩාකප්පල් කර රණ්ඩු වෙන විදිහේ ඒ වගේ වාතාවරණයක් මෙතන හදන්න බෑ. අපි පළවෙනිම තේරුම් ගන්න ඕනේ තමයි අපේ රටේ වැඩිම ආදායමක් ලබන ස්ථාන තමයි තැනක් තමයි පෞද්ගලිකංශය කියලා කියන්නේ. ඒතර ඔවුන්ට ආවේණික වෙච්ච ඔවුන්ගේ වෙනම රෙගුලාසි පිළි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒව වලටත් අපි ඒවත් ඒවදිහත් බලලා ඒවත් දැනගෙන ඒවත් අනුගමනය කරමින් අපේ පැත්තෙන් අපි පෙනී ඉන්න ඕනේ වැඩ කරන ජනතාව වෙනුවෙන්. ඉතින් එහින්දා ප්‍රධානීන්ගේ බෙනිෆිට් එක වගේම ප්‍රධානීන්ට ලැබෙන ඒ ඔවුන්ට ලැබෙන වාසිය වගේම අනිත් පැත්තෙන් ඒවා ඒ හා සමාන වාසියක්ම වැඩ කරන ජනතාවටත් ලැබෙනවද කියන පැත්ත බලන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒක කියන්න තමයි විශේෂයෙන්ම අද මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න බලාපොරොත්තු වුණේ. රයිට්. දැන් IMF එකෙන් ලැබිලා තියෙන මුදල කාර්තු කීපයකට ලැබිලා තියෙන්නේ අවුරුදු 4ක් මේක සැරේ සමහර කට්ටිය වැරදි විදිහට හිතන්න පුළුවන්. ඒ බිලියන 2.0 බිලියන 2.9 එක සැරේ අපිට ලැබෙනවා කියලා කාර්තුවෙන් කාර්තුවට ලැබෙන්නේ. එතකොට පළවෙනිම මිලියන 333ක් වගේ ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ඒ ලැබෙන මිලියන 333 මයින් හෙට අනිද්දා වගේ දවසක ලැබෙන අනිද්දා දවසේ ලැබෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් මේක අර මහා මේ මහා කද්දයකට කියන්නේ
ගඟකට ලැබෙන පිනිබින්දුවක් වගේ. ඇත්තම කියනවා නම් අපිට අර අපිට ඉන්ධන ප්‍රශ්න තිබ්බ කාලේ මම හිතන්නේ ඩොලර් මිලියන 500ක් විතර අපිට වියදම් වුණා තෙල් ටික විතරක් ගෙන්නන. ඒතර මෙතන 333ක් කියලා කියන ඊටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ වගේම තමයි IMF මේ වදිකක් දෙන්නේ නැහැ. මම දැක්ක IMF එකේ ඉන්න මම හිතන්නේ අධ්‍යක්ෂකතුමිය කියලා තියෙනවා. ඔවුන් සපුරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. පළවෙනිටම අපේ අපේ බැංකු ටික ස්ථායිකරණය කරගන්න ඕනේ, ප්‍රාග්ධන ස්ථායිකරණයක් කරගන්න ඕනේ. එතනින් එහාට ඇය මේ කොන්දේසි කීපයක්ම දාලා තිබේ. කොන්දේසි අපිට විතරක් දාපු කොන්දේසි, මුළු ලෝකෙටම IMF එකෙන් යම් කිසි මුදලක් ලබා දෙනවා නම් ලබා දෙන කොන්දේසි. ඒ කොන්දේසි වලට අනුව ඉතින් වැඩේ තියෙන්නේ කොන්දේසි. දැන් උදාහරණයක් විතර ගත්තොත් ඉන්දියාව, මම හිතන්නේ 90 ගණන් වල එකම එක සැරයක් IMF එකට ගියා. එතනින් එහාට ඔවුන් IMF එකට අද වෙනකන් ගිහිල්ලා නැහැ. හැබැයි ඔවුන් ඔවුන්ගේ ඒ රට ඇතුලේ තියෙන ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන අවසානයේ දැන් මේ වෙනකොට අති ශීඝ්‍රයෙන් දිනුවන රටක් බවට පත් වෙලා තිනවා. ඒ වගේම මහා පැත්තේ රට පකිස්තානයේ IMF එකට අපි වගේම මං හිතන්නේ විශාල ප්‍රමාණයක් ගිහිලා තිනවා. අද පකිස්තානයේ බංකොලොත් වෙලා තිනවා. IMF එකට සමහර පුද්ගලයෝ මං දැක්ලා තිනවා IMF යනවා කියලා කියන්නේ. ඉතින් රට ඉවරයි තමයි අපිට ඕන් කියන පදේ නටන්න වෙයි කියලා කියනවා. එහෙම කතාවක් ඇත්තරම නැහැ. IMF එකකින් ඕන රටකට යම්කිසි මුදලක් ලබා දෙන්නේ මේ අපේ අපි ඒගොල්ලන් මේ අපි අපේ මුදලක් ඒගොල්ලෝ තියාගෙන ඉඳලා අපිට දෙනවා නෙමෙයි, මේ 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 ඔවුන්ගේ මුදලක් අපිට ලබා දෙන්නේ. එහෙම දෙන අවස්ථාවන ඔවුන් බලාපොරොත්තු වෙනවා යම් යම් දේවල් අපි රටක් විතර කරයි කියලා. විශේෂයෙන්ම ඔවුන් ප්‍රධාන වශයෙන් කියලා දෙන තැන අපේ වංචා දූෂණ නැවැත්වීම සඳහා අපේ රට ඇතුලේ පහුගිය කාලේ දැන් ඔය පැන්ඩෝරා පේපර්ස් කියලා ආවා. ඒ වගේ ප්‍රධාන පෙළේ වංචා දූෂණ වගේම පුංචි පුංචි වංචා දූෂණත් තියෙන පිරිසක් එක්ක තමයි රනිල් රාජපක්ෂ මේ වෙලාවේ මේ IMF එකේ මුදල් ලබා ගන්නත් ඉස්සරහට ගිහින් තියෙන. එතකොට අපිට එතනදි සැකයක් තියෙනවා මේ IMF එක විසින් මේ ඉදිරිපත් කළ කොන්දේසි වලට රනිල් රාජපක්ෂට ඇත්තටම පුළුවන් වෙයිද කරන්න කියලා. අන්න ඒකයි මේ වෙලාවේ තියෙන රටේ ප්‍රශ්නේ. IMF මුදල් ලැබිච්ච එක ගැන අපි සන්තෝෂ වෙනවා විපක්ෂයක් විදිහට. ඒ මුදල් ලැබිය යුතුයි අපි මේ ඉන්න තත්ත්වෙත් එක්ක. ඒ වගේම තමයි මේ මුදල් ලැබුණයි කියලා එතනින් එහාට ලැබෙන මුදල් තාම ෂුවර් නැහැ. දැන් මේ මිලියන 333 ලැබුණාට පස්සේ අපි මාස 6න් 6ට ඔවුන් විශේෂයෙන්ම කියලා තිනවා අපිව හොඳට නිරීක්ෂණය කරනවා කියලා. ඒ මාස 6 ඇතුළත අපේ හැසිරීම අනුව තමයි ඊළඟ එක අපිට ලැබෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. එතකොට ඒ නිරීක්ෂණ වලට අනිවාර්යෙන් මේ භාජනය විය යුතු රටක්. මොකද අපි පහුගිය කාලෙම මේ 17 වෙනි වතාවට IMF යන්නේ, 16 වතාවක් IMF කියා ගියපු හැම සැරේම බොරු සුදුවලි ව්‍යාපෘති මගින් ඒ IMF එකෙන් ලැබෙන මුදල් අවශ්‍ය දේවල් වලට වියදම් කරේ නැහැ. දැන් මේගොල්ලෝ මේ සැරේ හිතනවා නම් මේ ලැබෙන මුදල් දැන් විශේෂයෙන්ම වුන් කියලා තියෙනවා. දුප්පත් ජනතාව ඒ ඉන්න තැන්ගේ උස්සන්න දුප්පත් ජනතාව වෙනුවෙන් ආරක්ෂක දැලක් යොදන්න කියලා. ඒතර මේ ආරක්ෂක දැල යොදනකොට ඒකේ තේරුම නැවත සමුද්‍රිය දෙනවා දෙන්න කියන එක නෙවෙයි. හදිස්සවත් මේගොල්ලෝ සමුද්‍රිය හරි මොකක් හරි වෙනත් ආකාරයේ ආධාර කොටසක් ලබා දෙන්න තීරණය කරොත් ඒක නෙමෙයි හරි ක්‍රමය. ඉතින් ඒ නිසා මොවුන් හරියට මේ වැඩට සටහන කරගෙන යනවා නම් එහෙම ඒ IMF එකේ යෝජනා වලට විශේෂයෙන්ම මූලිකත්වය දීලා විශේෂයෙන්ම අර කිව්වා වගේ ප්‍රධාන වශයෙන් ඔවුන් කියලා තිනු වංචා දූෂණ වලට ඒ සම්බන්ධ මෙතනින් එහාට වංචා දූෂණ වලට සම්බන්ධ කට්ටියව නීති ඉස්සරහට ගේම සඳහා ඒක තමයි පැහැදිලිවම කියලා තියෙන්නේ. ඒ සඳහා යම් කිසි විදිහකින් තද තීන්දුව ගන්න කියලා. ඒ වගේම ඇය කියන කතාවෙන් පැහැදිලිව පේන්නේ මේ ගේන නීති ටික හරියට ඔවුන් ගේන රෙගුලාසි වලට හරියට මේ රටක් විදිහට අපි හිසනවල ඒ වැඩ කටයුතු ටික කරොත් තමයි ඉදිරියේදී අපි ගැන ඔවුන් බලන්න කියන එකනේ කියන්නේ. ඉතින් ඒ නිසා මං හිතනවා රනිල් වික්‍රමසිංහ මං අද රාජපක්ෂ කියලා කියන්න නිකන් මොකද්දත් වගේ. ඉතින් මොනා වුණත් ඉතින් අපි වැඩක් කරා කියලා කියන්නේ වැඩේ කෙරුණද නැද්ද කියලා අපි තීරණය කරන්නේ. මොකද මේ වෙලාවේ අපි ඇත්තටම විපක්ෂයක් විදිහට සතුටු වෙන්න ඕනේ. අපි මේ වැටලා ඉන්න අමාරුවෙන් මේ විදිහට ඔව් එකඟ කරගත්ත එකම IMF එකෙන් අපිට මුදලක් දෙන්න ඔහු එකඟ වෙච්ච ඔවුන් එකඟ වෙච්ච එකම අපි මොකද මම හිතන්නේ ගිය අවුරුද්දේ මාර්තු වල තමයි අපි මම හිතන්නේ පළවෙනි වටේ සාකච්ඡා කරේ. අපිට අවුරුද්දක් ගියා ඒ සාකච්ඡා ඔක්කොම ඉවර වෙලා මම හිතන්නේ ඊයේ රාත්‍රියේ ලංකා වෙලාවෙන් තමයි ඔවුන් කොමිටිය විදිහට තීරණය කර අපිට මේ මුදල් ලබා දෙනවා කියලා. ඉතින් අපි රටක් විදිහටත් විපක්ෂයක් විදිහටත් අපි ඔහුට ගරු කරනවා මේ ලබාගත් සහයෝගයට. හැබැයි මෙතනින් එහාට ඔහු රටේ ජනාධිපති විදිහට අපිට තියෙන මට තියෙන ගැටලුව තමයි අර IMF එකේ ඉන්න උදවිය උනත් දන්න රට විනාශ කරපු හුරු කණ්ඩායමක් එක තමයි ඔහු ඉන්නේ කියලා. හැබැයි ඔහුට තනි පුද්ගලෙක් විදිහට විශ්වාස කරලා විදිහට වෙන්නත් පුළුවන් සමහර IMF එකෙන් මේ වගේ මුදලක් වෙන් කරන්න නැත්තේ ඔහු යමක් කරයි කියලා හිතලා. ඉතින් ඔහුට මේ වැඩේ කරන්න පුළුවන් වේද කියලා පොඩි අවිශ්වාසයක් තියෙනවා. ඒ වගේම පුද්ගලියෝ ටිකක් පරණ පුද්ගලියෝ ටිකම වට කරගෙන ඉඳලා. ඉතින් ඒ නිසා මම හිතනවා ඉදිරියේදී
විශේෂයෙන්ම ඔවුන් ගෙනලා තියෙන ඒ කොන්දේසිවලට හිස නවල රටක් විදිහට අපි කටයුතු කරොත් අපිට මේ ගමන හරියට යන්න පුළුවන්. හැබැයි වැඩිදිරි මේකේ ගැඹුරුතාවය මං හිතන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වටේ ඉන්න දෙන්නේ තුන් දෙනෙක්වත් දන්නව ඇති කියලා. දැන් මේකත් සෙල්ලමට අරගෙන ওই වටේ ඉන්න කට්ටිය අර පරණ විදිහටම මේ කටයුතු කරන්න ගත්තොත් එහෙම මේක අමාරු වෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ තමයි මම කියන්නේ අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන පිටරටකින් යම්කිසි ණය මුදලක් හරි ආධාරයක් හරි ලැබිච්ච ගමන් ඒක දේශපාලනයකට මුල් වෙලා දේශපාලන උමනා මත තමුන්ගේ ලිස්ටික පුරවගෙන ඒ මිනිස්සු රුපියල් 5000ක් 10000ක් දෙනවා කෙටියෙන්ම කියනවා. දැන් ওই ලැබෙන මුදල් ලැබෙන්නේ තමක් කමක් කරන්න පුළුවන් මෙන මිනිසුන්ට. දැන් මෙතන තියෙන තව ගැටලුවක් තියෙනවා. මොවුන් කියලා තියෙනවා අපේ ඛනිජ තෙල් සහ අපේ විදුලි බලය සම්බන්ධයෙන් අපි අවුරුදු ගණනාවක් මේ අපි අපි මේ මේ යොදාගත්තේ සහනාධාර ක්‍රමයට තමයි අපි අපි බිල් වෙළඳපොළ මිලට නෙවෙයි අපි බිල අය කරේ. එහෙම වුණොත් ඒකේ තේරුම ඉදිරියේදීත් අපිට මේ හා සමානම තමයි බිල අපිට අඩු වෙන්නේ නැහැ. විදුලි බිල හෝ ජල බිල හෝ තෙල් වලට අපි ගෙවන මුදල. ඒකේ තේරුම අපිට කියන්නේ දැන් මේ මේ අපිට සිද්ධ වෙනවා මේ මේ යන විදිහටම තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට සහනයක් කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ IMF එක ලැබුණයි කියලා මිනිසුන්ට සියලු බඩු මිල අඩු වෙලා තෙල් අඩු වෙලා විදුලි බිල අඩු වෙයි කියලා එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව IMF එකේම කියනවා මේ අපිට අපි අපි අවුරුදු ගණනාවක් දීර්ඝ කාලිනව කරගෙන ගිය මේ සහනාධාර ක්‍රමයේ නැතුව වෙළඳපොළ මිලට මේවා ජනතාවට ලබා දෙන්න කියලා. ඉතින් එතකොට ඔය වගේ ප්‍රශ්න එනකොට අපි බලන්න ඕනේ අර අපි කතා කරා වගේ ආරක්ෂක දැල එලන්න ඕනේ මේ වගේ දේවල් වලින් විශේෂයෙන්ම මේ විදුලි බිලවල් ගෙවා ගන්න බැරුව මේ තෙල් බිලවල් ගෙවා ගන්න බැරි මේ වගේ ප්‍රධාන මේ ගැටලුවට මුහුණ දීලා තියෙන තවත් 15 මට්ටමේ මුකුත් කරගන්න බැරි පිරිසක් ඉන්නෝනේ. ඔවුන් වෙනුවෙන් සහනාධාරී ක්‍රියාවලියකට යන්න ඕනේ කියලා තමයි මම පෞද්ගලිකව හිතන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ ඉතින් මේ වගේ මුදලක් ලැබෙන එකේ හොඳක් තියෙනවා භයානක පැත්තකුත් තියෙනවා. හොඳ ඉතින් අපි දැන් මේ වැටලා ඉන්න අන්තිම මොහොතෙන් ගොඩ ගන්න තියෙන එකම ක්‍රමය මේකින්ද. මොකද හේතුව මේ දැන් ලැබෙන 2.9 අපිට මේ දොරෙන් පස්සේ තව දොරවල් කීපයක් යනවා. දැන් අපි ගැන පොඩි විශ්වාසයක් ඇති වෙනවා. මේ World Bank එක අපිට යම්කිසි මුදලක් ලබා දෙන්න හෝ යම්කිසි විදියකින් ප්‍රතිපාදනයක් දෙන්න මේකෙන් එහාට ඔවුන්ට විශ්වාසය ඇති වෙනවා. ආසියානු සංවර්ධන බැංකුවට අපි ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් වැඩේ තියෙන්නේ සියලු දේ සිද්ධ වෙන්නේ අපේ රජයේ විසින්, අපේ දේශපාලඥයෝ විසින් සහ නායකයන් විසින් කොහොමද හරියට මේක කළමනාකරණය කරන්න කියන එකත් එක්ක. ඉතින් ඒ නිසා තමයි මෙතන තියෙන මේ ගත්තා වගේ නෙවෙයි මේක ඉතාමත් භයානක සහ මේක ඉතාමත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන්න ඕනේ අවස්ථාවක් කියලා මම හිතනවා. දැන් ඔබතුමීට තනතුරක් ලැබුණා කිව්වා. තනතුරක් ලැබුණා ඔබතුමී කිව්වා අති භයානක තනතුරක් කියලා. වගේම ආරේ බහුලයි කියන්න බෑ කොච්චර. එතකොට මම අහන්නේ දැන් පාලක පන්තිය සහ සේවකයන් අතර ඔය සම්බන්ධතාවය ගොඩ ගන්න පාලමක් වගේ තමයි ඔබතුමී වෙන්නේ. ඔව් මම පළවෙන්ටම බලාපොරොත්තු වෙනවා මගේ යම් කිසි විදිහකින් මම බලාපොරොත්තු ඇඩ්වයිසරි බෝඩ් එකක් වගේ එහෙම නැත්නම් මට යම් කිසි විදිහකින් අර උපදේශන කමිටුවක් වගේ එකකට මේ දෙපැත්තෙම කණ්ඩායම් විසින් සමන්විත වූ කණ්ඩායමක් හදන්න. ඒ කියන්නේ ඉදිරියේදී මගේ ඒ කණ්ඩායමට පාලක පන්තියේ උදවියත් සහභාගි වේවි, මැද ඉන්න වෘත්තීය සමිති නායකයනුත් සහභාගි වේවි, සේවකයන් වෙනුවෙන් කතා කරන උදවියත් සහභාගි වේ. එතකොට මේ තුන්ගොල්ලොම ඒ කියන්නේ සේවකයන්, පාලකයන් සහ මධ්‍යස්ථ පුද්ගලයන් මේ හැම කෙනාගෙම සමන්විත වෙච්ච කණ්ඩායමක් එක්ක ඉදිරියේදී හැම කෙනාගෙම බෙනිෆිට් එකට මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැම කෙනාගෙම මේ සුභ සිද්ධිය සඳහා වැඩ කටයුත්තක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් එහාට ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ අර මම මේ මෙතනට මේ ඔෆිස් එකට SJB හෝ සමගි ජන බලවේගයට අදාළ උදවිය විතරක් නෙමෙයි ගේන්නේ. ඉස්සරහට නොයෙකුත් පක්ෂ, කාලයකට කලින් නොයෙකුත් පක්ෂ නියෝජනය කරපු, දැන් මැදිස්ත්‍ව වෙ ඉන්න, දැන් පක්ෂ නැති,
එහෙම දැන් මේක මේ මොනවා වුණත් අපි දේශපාලන පක්ෂයකින් කරන දෙයක්නේ මේක. එහෙම කියලා මෙතන දේශපාලනයක් අදාළ වෙන්නේ නැහැ. ඒතර මේ 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 නොයෙකුත් කණ්ඩායම් වලට නොයෙකුත් විදිහ අදහස් තියෙනවා. සමහරුන්ට උග්‍ර වාමාංශික අදහස් තියෙන උදවිය එන්න පුළුවන්. සමහරක් කට්ටියට දැන් විශේෂයෙන් පෞද්ගලික අංශයේ ඉන්න කට්ටියට තියෙන වෙනමම විදිහේ අදහස්. එතකොට වෘත්තීය සමිති නායකයන් මේකට එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ කණ්ඩායම් ඔක්කොම එකහු කරගෙන මැදිස්ත ගමනක් යන තමයි බලාපොරොත්තු වෙන්නේ. ලොකු වගකීමක් තමයි ඔබතුමා කිව්වා වගේ විශේෂයෙන්ම කාන්තාවක් මේ වගේ වෘත්තීය සමිති කටයුත්තක් බාර අරගෙන කරනකොට මට විශාල මේ මේ මොකද්ද මං ගැන විශ්වාසයක් තියෙනවා, ආත්ම විශ්වාසයක් තියෙනවා මේක කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද අවසානයේ අපිට අවශ්‍ය වෙන්නේ හැම වෙලාවෙම මං කියන කාර දෙපාර්ශවයේම සතුටු වෙන උත්තරයක්. ඒ කියන්නේ ඕනම මිනිස්සෙක්ගෙන් එක දිගට කිසි සහනයක් දෙන්නේ නැතුව වැඩ ගන්නකොට අර මිනිස්යාගේ තියෙන ගුණාත්මක භාවයයි, ඒ මිනිස්යාගේ තියෙන ශක්තියයි, මිනිස්යාගේ තියෙන සියලු දේම පහළට යනවා. එතකොට ඒ පුද්ගලයා වහල්ෙක් වගේ වැඩ කරන්න සුදුසු නැහැ. එතකොට ඒ පුද්ගලයා වැඩ කරන තැනට තමුන්ගේ ජොබ් එකක් විදිහට නැතුව තමුන් ආසාවෙන් කරන දෙයක් බවට පත් වුණොත් තමයි එයාගේ 100%ක් ඒ පුද්ගලයාගේ 100%ක් දායකත්වයේ තැන දෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් අපේ ආයතනවල ජොබ් එක වදයක් වීගෙන ඉන්න පුද්ගලයන් තමයි අපි දැකලා තියෙන්නේ. ඒකට හේතු වෙන්න නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්. ඔවුන්ට සරිලන විදිහේ වැටුපක් නොලැබෙන්න පුළුවන්, ඔවුන්ට වෙන වෙනත් දීමනා නොලැබෙන්න පුළුවන්, ඔවුන්ගේ වෙනත් ගැටලු ඒ ආයතනයේ විසින් බලාගන්න නැතුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයේ වෙන වෙන පුද්ගලයන්ගේ බාහිර බලපෑම් වෙන්න පුළුවන්. මේ හැමදේම අපිට සිද්ධ වෙනවා මේ වෙලාවේ සාකච්ඡා කරන්න. ඒකයි මම මුලින් කිව්වේ අර එන කණ්ඩායමත් එක්ක අපේ අදහසුත් එක්කවු කළා, ඔවුන්ගේ අදහසුත් එක්කවු කළා. බේසික් මූලික කොන්දේසි ප්‍රමාණයක් තියෙන්න ඕනේ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරැකෙන. ඒ කොන්දේසි ප්‍රමාණයත් එක්ක තමයි මම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්